අද වීඩියෝ එකෙන් අපි මෙල්බන් වල තියෙන worst rated කෑම කඩ වලින් තමයි කන්නේ. බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. මේක කෑවොත් නම් හිත ටොයිලට් එකේ. Hey guys, කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමදාමත් වගේ හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. ඒක ඇලුනේ පොඩි දේවල් ටික මතක් කරන්න ඕනේ අපේ 450k subscribers හිටුණා. ඒකත් කිසිදු යාළුවෝ ඔයගොල්ලෝගේ support එක හැමදාමත් වගේ. ඔයගොල්ලෝගේ channel එකට අලුත් එක්ක එන්නම් මේ join වෙලා ඉන්න මගේ නම හසිත. අපේ යෂ් පැන්චි යෂෝදා යෂ් පැන්චි කියන්න පුළුවන් මට හසි මොනා කියන්න පුළුවන්. යාළුනේ ගොඩක් කිසිදු අපි 450 අරහා ගෙනාවට ගොඩක් කිසිදු ඔයගොල්ලන්ට අපි හදවතින්ම thank කරනවා. ඔය ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් එක්ක එන්න ඔයගොල්ලෝගේ subscribe ඔයගොල්ලෝ අපේ channel එකට join වෙන තාදාතාල. හරිද? මේ WhatsApp channel එකත් අපේ ඔයගොල්ලන්ට එක්ක අපේ community grow වෙනවා. දැන් මම දන්නේ 37000ක් වෙනවා followers ලා ඉන්නවා. Thank you guys. AK අපි ගොඩක් voice note ඒ වගේ වෙනවා. අපිත් එක්ක පොඩි ළඟ connection එකක් තියෙනවා වගේ කියලා ඔයගොල්ලෝ කියනවා. ඉතින් අපි ඇත්තට ඒක expect කරේ නැහැ මෙහි විදිහට environment එක create වෙයි කියලා. ඉතින් අපි නම් ගොඩක් සතුටුයි. අපි මේ ගොඩක් කලින් අපිට තේරෙනවා අපි කලින්ම create කළා. ඔයගොල්ලෝ WhatsApp channel එකට අලුත් කියනන් ජොයින් වෙන්න පුළුවන්. ඒකට අපි මේ ලින්ක් එක දාන්නම් පල්ලෙහැයි. ඔව් ඊළඟින් කියනද ඊළඟ වීඩියෝ එක මාර වීඩියෝක් තියෙන්නේ නේ. ඕ මයි ගොෂ් ගයිස් ඕගලන් අපේ next වීඩියෝ එක බලන්න. It's a surprise. ඔයගොල්ලෝ කාටවත් guess කරන්න බෑ 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 බෑ. මොකද කියන්නේ? ඔයගොල්ලෝ ගොඩක් ගොඩක් answer දෙන්න. ඔය ඉන්ටර්නල් දෙන්න. ඒ විතරක් නෙමෙයි ගයිස්. අද වීඩියෝ එකේ අපි කරන්න යන්නේ මාර crazy වීඩියෝ එකක්. අපි හිතුවා මෙල්බන් වල තියෙන worstම rated restaurant වලට ගිහිල්ලා කන්න. ඒකයි අපි හෙට අපේ බඩ ගැනත් හිතලා බලලා තමයි මේ ගැන කන්නේ අනේ අපි ටොයිලට් එකේ ගොඩක් පැන්දෙන් ඉඳ තියෙනවා ඒවා අපිට කරන්න දෙයක් නැහැ අපි බලන්නේ අපේ මේ එක්ස්පීරියන්ස් කරන්න අපි යන්නේ ඇත්තටම මොන වගේ එන්වයරන්මන්ට් එකක්ද තියෙන මොන වගේ කෑමද හම්බෙන්නේ කොහොමද මේක ඇත්තට මේ රේටින් එක කියන එක විදියටමද මේ රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලන්න යන්නේ ඒකයි අපිට අර එක්ස්පීරියන්ස් කරන්නත් ආසයි ඊවයි කඩලවලට ගිහිල්ලා ඒක ඇත්තට මේ කියන විදියට තියෙන්නේ කියලා සමහර අපි බැලුවා Google reviews කියලා සමහර ඒවා අරියන් තියෙනවා අමුවෙන් වගේ සීන් ගිහිල්ලා හරිද අපි බලමු මොනවා ලොකු සර්ච් එක තමයි සමහර ඒ වගේ නරක රෙස්ටෝරන්ට්ස් ඔක්කොම පර්මනන්ට්ලි ක්ලෝස් කියලා තමයි දාලා තිබ්බේ. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් කන්න යන්නේ මාර බඩගින්නේ ඉන්නේ ගයිස් හැමදාම වගේ. සෝ ඒකින්ද අපි බලමු මුල්ම රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා කෑම එකේ ක්වොලිටි එක රෙස්ටෝරන්ට් එක කොයි වගේද ඒ ඇතුළ එහෙම ලස්සනද හයිජීන් එක. අනිත් ඒ සමාලාවට මේ කඩ හොඳ වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. ගණන් අඩු කෑම හොඳට හදන පැන්නුත් තියනවා ඉතින්. සමහර අය ටේස්ට් බඩ් වලට සමහර වෙලාවට මේ කෑම එක රහ වෙන්නත් පුළුවන්. ඉතින් අපි හරියටම දන්නා අපි මුලින්ම කියවමු අපේ ෆස්ට් රෙස්ටෝරන්ට් එකේ රිවියුස් ටික නේද? ෆැන්ටාස්ටික් කෙබාබ් ඇන් පිට්සා කියලා දැනගට ඕන අපි දැන් කෝල් කරලා අපරාදේ ඒ අපි කතා කරමු කියලා වඩා හරි නපුරේ හලෝ ඔව් යා ලයික් යා වේ ඕපන් සාමි මුලින්ම කන්න යන තැන තමයි අපි බ්‍රෙක්ෆාස්ට් වලට ෆැන්ටාස්ටික් කෙබාබ් ඇන් පිට්සා උදේට ටිකක් කෙබාබ් එකක් කන එක ටිකක් මේවා හැබැයි අපි හිතුවා ඉවි සඳනවා මරණ දැන් කෙල ගේන පටන් ගන්න ඉවරයි මොකද I recently visited fantastic kebab and pizza and unfortunately my experience left api meke poddak kiyawanna moko mara diga review ekak daala thiyenne medara screenshot ekak daana ogalanta overall ekak yana overall eya daala thiyena food world 1/5 service ekata 1/5 atmosphere ekata 2/5 daala thiyena overall I cannot recommend me ekkinege camera ekak camera ekak nika raha paada naha u godak oy තව එකෙක් ගහලා තියෙනවා this was the worst pizza I ever had not only was the shop dirty and the staff was rude but the pizza was awful කෝල් එකෙම කියන්න ඔක්කොම 1 star reviews හරිද තව එකෙක් ගහලා තියෙනවා absolutely shocking experience තව එකෙක් දාලා තියෙනවා I ordered a chocolate mousse handmade chips and chicken solas cake using uber eats at 1 AM නිදියගෙන අදලා ඇත්තේ. ඒක දැටි ගානට කරනවා. මොකද උඹ ආවෙලා උන්ිතයි අපි මේ ඇවිල්ලා මේ CID එකෙන් ඇවිල්ලා වීඩියෝ කරනවා. මොනායි කඩේ වහන්න දඟලන්නේ මොන්ද කියලා. ඉතින් අපි සයිඩ් එකෙන් ලස්සනට වැඩේ කරන්න ඕනේ නේද? උගලන් දන්නවා හසමුදා තමයි රස පරීක්ෂක හස් කියලා. අයන යාළුවනේ අපි හා හා පුරා කියලා යමු මේ කෑම එක කන්න. ඒකයි ඔව් අද චුටි චුටි අපිට පොඩි shopping දේවල් ටිකක් කරගන්න දිනවා. මේ දේවල් ටිකක් ගන්න දිනවා. ඒවත් update එකත් හොරෙන් කරගෙන අපි vlog එක එනන් enjoy කරමු. එහෙනම් අපි යම් first restaurant එකට. ඇඳුමේ වෙයි. මෙලෙම බූල් බූල් එකේ කියලා මම දන්නද මේවා කරගන්න ඕනේ බල් වෙන්නේ කිතර යන මේක ඉවරයි යා අය අලුනේ ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ආ
ඉතාමත් ලස්සන දවසක් එච්චර සීතල නෑ ලස්සන වෙදේක බැලන්ස්ලා තියෙනවා මේ පැත්තෙමද සස් වගේ ඕ මම කවුරුත් නෑ කඩවල බාලනේ ආශි කායික බාලාවද කියලා ෂුවර් නෑ නේ මායි ඩබල් චෙක් කරගන්න යනවා මොකද කා ගොඩක් චෙක් කරනවා මේ මදන් What's the best hot dog? It's a wrap, you mean? Oh, it's a wrap? Yes. It's the wrap. Like, do you eat which kind of meat? Yeah, any is fine. Yeah, we have the meat lovers kebab that is like sausage, the meat you choose, like lamb, chicken, or mix. Okay. And then we have egg, bacon, barbecue sauce, and yeah, which kind of sauce you want, and lettuce to my order. Or we have pizzas. One peri peri chicken pizza. Small. Yeah, small. Small. We'll go with small. Standard. Mexican. Yeah, we'll get the Mexican kebab as well. Good. So, yeah, which size you want the kebab? Oh, the small as well. Like regular. Yeah. One. Yeah. 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 කතා කරලා මෙනු එක ගැන හොඳට කියලා දුන්නා. මේකම ටික කරා. පිළිඳ කියලා දුන්නා. මොනවද මේ මොනවද නම් නේද ඒකට උත්තර දෙන්න. හයිජීන් එක ගැන මොනවද කියන්නේ? හයිජීන් එක නම් මොකක්ද? අවුල් අපි ගත්තේ ස්මෝල් පිට්සා එක කුයි කෙබාබ් එක කුයි. ගානාව $24 කට. ඒක සාමාන්‍යයෙන් රීසනබල් චීප්. අපි බලමු පෝෂන් එකේ සයිස් එක කොයි වගේද කියලා. යශා බ්ලෂ් කරන යන්නේ යශා වගේ මේ ඇස් දෙකම ආලස් නැහැ මාරු සුවඳයි මෙන්න ඇතුළ ගයිස් ඔය ගත්තේ නෑනේ මොකද ඔලයිද තාම බ්‍රෙඩ් එක විතරයි හැපුණේ හස්ස How is it? හරි නෑ මේ මෙහෙම පොඩි එක නිකන් ඩ්‍රයිද ඩ්‍රයි කියන්නේ මේ අම්මට සිරි මාස්සෙ වෙන මාසේ ගනම් මාර ඩ්‍රයි වගේ කිසි සීසනින් නෑ. ඒක දැක්කම තේරෙනවා.
ඒ බඩ මට ඉතාගන්න පුළුව යාරෙන් රහ මට එම මස් එකේ කිසි ෆ්ලේව එකක් නැහැ. බ්‍රෙඩ් එක ටිකක් ඕල් වගේ කියලා තේරෙනවා. හැබැයි නේද ෆ්ලේව එකක් නැහැ ඒ කෑම එකේ. හැබැයි මට හිතෙනවා පිට්සා එක නම් හොඳයි කියලා. බලමු අපි. යෂ් මාරු මීයා. ඕ චීස් පුල් එක නම් වෙරි ගුඩ්. මාරු නෝය. ඔක්. ඕ මයි ගොඩ් මාරු චීස් කඩක් දාලා දෙනවා. පිච්චක රහය රහය කියන්නේ ඇත්තට කියනවා මේක සීන් සම්බෝල රහක් කියලා. නේද? මම දන්නේ මොකක්ද? සම්බෝල රහක් කියන හැබැයි පිච්චක රහය ආශේ ඒ කන්න පුළුවන්. ඒක ආසාවක් හිතෙනවා. යාළුවෝ නැන්න. පිච්චකට මම 10 අඩක් කිව්වා. මේ කියන්නේ හොඳයි පිච්චක. ඔය ග මේක කෑවොත් නම් හිත ප්‍රොජෙක්ට් එකේම තමයි දැනෙන්නේ. ආලෝනේ මෙමය. මෙතු 25ක් වගේ ගියා ඕඩර් ගන්න. ඒක නම් ඕඩර් නම් සාමාන්‍යයෙන් ඕ හැබැයි අපි දෙන්න විතර හිටියේ එතන ඕඩර්ස් එහෙම ආවෙත් නෑ. ඉතින් නැචරල් ආගියේ. පිට්සා එක රීසනබලි ඕකේ. අරකනම් අරක පාස්තා ඕල්. අරකනම් කන්නම බෑ. ඒකින්ද රේට් කරනවා ඕවරෝල් කීයක් වගේ දෙනවද? එතන Google review එක හරහාම විදියටම දෙන්න වෙනවා 3ක් විතර. මොකද ඒක එච්චර සැටිස් නෑ. හැබැයි පිට්සා එක නම් ඇත්තටම අවුලක් නෑ හොඳයි. අර ප්‍රශ්නෙට ඉන්නේ ඒකේ බේස් එක මචං අමුයි වගේ ටිකක්. තාම මෙතන අනිත්‍ය තමයි ගොඩක් Uber Eats හරි මේ තමයි ඕඩර් වෙන්නේ. මොකද උනුත් එකපාර සර්ප්‍රයිස් අපිට මුන්දෙන්න ඉඳගත්තනේ. යා. හැබැයි නියමයි මාර එක්ස්පීරියන්ස් එක මන්න මාර ආසයි කෑමනේ. දැන් අපි යනවා ටික ෂොපින් කරන්න. ඔය යාළුවනේ අපි දැන් IKEA එකට ඇවිල්ලා තියෙන්නේ. මේ පොඩි අපේ ටේබල් එකක් තියෙනවා අපිට පොඩ්ඩක් බලන්න ඕනේ. අලුම යෂ් එක IKEA යනවා කියන්නේ මොනව අරන් එන්නේ දෙයි දන්නේ. අලු සෝෆා එක දැන් ඕල්ඩ් එක පාට. මේක ග්‍රීන්. යාළුවා ග්‍රීන් එක ලස්සනයි. ආසයිද යෂ්? ඒ ග්‍රීන් එක ලස්සනයි හස්. කවුද? ගමන ගම. ඒ දිගේ ඇවිත් අපේ දෙන්න. නෑ. අපි තවරිය බලමු. මං ආවේ මේසයක් බලන්න, සෝෆා එකක් බලන්න නෙමෙයි ඇත්තටම. You like it? Oh, I really really like this. I think this is a good choice. Yeah. But මං හිතන්නේ මේ කලෙක මාර ලුක් එකක් දෙනවා ගෙදරට. ඉන්දියාගත්ත ගාම තේරෙන මේක තමයි කියලා. සාමාන්‍යයෙන් මට එහෙම ඔයාව මට දැක්කමත් මට හිතුනේ මෙයා තමයි. ආ. නික මෙතන පිස්සු කියලා. නේද? සෝෆා එක නෙමෙයි ගන්නවද? Yeah. Guys, අපි ඔයගලන්ට ගොඩක් ආදරෙයි. මම මේකට ආසයි. මේ ටේබල් එක ඇත්තටම ලස්සනයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක පොඩ්ඩක් ලොකු වැඩිද කියලා තමයි. සෝෆා එක පොඩ්ඩක් ඉස්සරහ ගන්න වෙයි. යා සෝෆා එක චුට්ටක් ඉස්සරහට කරන්න වෙනවා. බට් බලමු. තාඩියක් බලලා බලන්න. කැමරේ. යාෂුමයි ඩිසයිඩ් කරන ග්‍රීන් සෝෆා එක අපේ ගෙදරට මැච් වේද අර? මැච් වේද? මේ සෝෆා වල මාර ආසයි. හරිද? හැබැයි මේකේ සුදු මම යස්ත කිව්වා මේකේ සුදු ගත්තොත් මේක අපි දෙන්න කනවා කියලා අපි දෙන්න කරන පිස්සු වලවල මේ වගේ කල ග්‍රීන් වගේ එකක් ගන්න පුළුවන් නැත්නම් ඩාර්ක් ග්‍රේ වගේයක් ගන්න පුළුවන් යස් මේ කලේ ගත්ත කුණු වෙනවා යස් ඔයගොල්ලෝ කමෙන්ට්ස් වල දාන්න යාළුවනේ ඔයගොල්ලෝ හිතනවාද ග්‍රීන් සෝෆා එකක් සෙට් එකේද කියලා ග්‍රීන් ඩාර්ක් ග්‍රේ වෙන ඕන කලයක් මේ බේජ් සුදු කලර්ස් නැතුව යස් ආ this isn't coming with it ආ වෙනම ගන්නවද ආ මේ බොඩි ගෙට් වරුවා ගන්නවා සෝෆා ගන්නනේ යෂ් බලන්නේ වෙන්න මේ රග් එක ගන්න අපේ සෝෆා එක යටට නේ හොඳයි නේ කලර් එක වාට අපේ කළු පාට චෙක් එකක්
මේක තවුල නැහැ මේ රග් එකට මාර ආසයි hey you can put it here oh wow that color and this doesn't go on no it doesn't go you need to get checked black one black check one we guys මෙන්න මේ මාසික මං ගන්නවා මල් දාන්න තේකත් දෙකකුත් ගන්නවා මොකෝ මල් ටික පර වුණාම ඒකට දාලා තියන්න පුළුවන් ලස්සන අපේ ඇතර දිගයි ආශ අපි ලන්ච් වලට ඇවිල්ලා තියෙන්නේ එක්ස්ට්‍රා රෝඩ් ෆිෂ් ඇන් චිප්ස් කියලා තැනකට. ඔකේ. අද කියනවා යාළුවෝ අපි උංගලොන් අපි බ්ලොග්ස් වලත් දැකලා නැත්නම් අපි ෆිෂ් ඇන් චිප්ස් වගේ මීල් එකක් කනවා. එයා ගොඩ කාලෙකට පස්සේ තමයි අපි දෙනවා ෆිෂ් ඇන් චිප්ස් කන්නේ. යූෂුවලි කොකොබරයි. ඔව්. ට්‍රීට්මන්ට් වෙන්න බෑනේ. ඒතනේ රිවියුස් ගහලා තියෙනවා unfortunately majority of our order ended up in the bin. Oh my god very soggy batter lo thawa ekkene gahala thiyena a manchu why there is business out there and they don't take pride in their food and service kiyala he got grilled fish not cooked properly lo why gahala thiyena I came in there was no one behind the counter and when someone finally came I ordered and he sent me away by saying I'm busy go somewhere else what oh my god okay buddy abhi hum balan worst fish and chips ever okay අපි බලමු අපේ ලන්ච් එකත් හා හා පුරා කියලා මොනා වේද කියලා so far not going well අපි බලමු අතලට ගිහිල්ලා කොයි වගේ එක ඇට්මොස්ෆියර් එක කියලා ඔන්න තියනවා තන ගණන් ගන්න අපි තැනට ඇවිල්ලා තියෙන්නේ. තාම අහන්නේ මොනවද ඕනේ කියලා. මම. Oh yeah, we'll have one fish and chips. Like the chips or is it the pack one? Pack one. Ah, the pack one. Pack one. Okay. This is very important. ඕඩේ පොඩක් වැඩ යසාවයි ඉන්නේ ආ මෙවැනි වතාවක නපුරු සීයක හම්බ වුණා. යූෂුවලි සීයලාට මාන ස්වීට් එක මෙයා මට බයරියන් ගන්න. මේ මම දන්නේ මොනවද ගත්තේ කියලා. ඔව්. කම්පයිට මොන හරි දෙයක් ගන්න. ඒ අතර කියනවා නම් සොනික් එකේ ඉන්න රොබෝටික් උතුමාණන් වගේ. මේ අවරේ අපලා. ඒයි සබර හම්බලා තියෙන අපේ කැමරේට. මෙන්න මෙහෙම තමයි මේ ආලුවේ ෆිෂ් ඇන් චිප්ස් දෙන්නේ ආ වායිත්. එන කොළ ගොඩක් දෙනවා ඇයි දන්නේ නැහැ. මෙන්න තියෙනවා ෆිෂ් එක මේ මේ මොකද්ද ඩිම් ඩිම් සිම් එකක්වත් තියෙනවා පොටේටෝ කේක් එකක්වත් තියෙනවා මේ මොන ප්ලාස්ටික් කෑම වගේ මොනේද මාර හොට් ෂෙට් චිප් එක අවුල නැද බේබි ඉට්ස් ටූ හොට් යු කෑන්ට් ඊට් ඉට් අබයම ෆිෂ් එක කාලා කොහොම ආලෝකයේ ඇතුළේ වෙන්න මාළු කන ටිකක් ඩ්‍රයි වගේ කියලා මට තේරෙනවා කරද්ද වෙන. ගුඩ්. සෝඩ් නිකුත් නැහැ. මාර ඔයිල් ආ. වේ. සෝස් එක කොහොනේ? ආ සෝස් තුන්නේ නැහැ. යා. යූෂුවලි ලයික් පැක් එකක් එමෙ ඉල්ලුවාම මේ ෆිෂ් ඇන් චිප්ස් වල වෙන මං කාලා තියෙන හැමතැනම මොන හරි වයිට් සෝස් එකක් දෙනවා, ටාටා සෝස් අර ඒ වගේ සෝස් එකක් දෙනවා. මේ මොකද සෝස් දුන්නේ නැහැ. මේ චිප් එක ඇත්තට ඕකේ ආෂ්. මේ චිප් එක ලහගෙන ඒක මේ කෙචප් එක සෝස් එක ගාවන එක අවුලක් නැහැ බලමු මාළු එක කාලොන්න. ලුණු මොකුත් රහක් නැති වෙන්නේ නැහැ. වා කිව්වා හරි තමයි. යා. අම්බෝ ඒක නම් මාර ඔයිල් ගොඩක් ආවේ. not bad. ඇත්තටම කියනවා නම් ලුණු ඒ කියන්නේ කෑම එකේ රහක් නැහැ. යා රහක් තේරෙන්නේ නැහැ. ප්ලේ දෙයක් නැහැ හැබැයි අර ෆ්‍රෙෂ් කතියක් නම් තියෙනවා කෑම එකේ. එන පරණ කතියක් තේරුන්නේ නැහැ අරකේ වගේ නම්. පොටේර කේක් එක. මෙන්න. එහෙම උදියා. අය තෙල් බොනා වගේ.
චුට්ටක් කවර් පස්ස කන්න බෑ එච්චරට තේල ගොඩයි එකක් ගත්ත අපි දෙන දෙකක් ගන්න කියලා හිතුවේ මේ එකක් අරගෙන මෙච්චරක් දෙන්නට කන්න නම් බුලන් නියමනව මේකේ බෑඩ් කියන්නේ අපිට දෙහිවත් දාලා දුන්නේ නැහැ ෆිෂ් ඇන් චිප්ස් වල දෙහි තියනවා දාලා පොඩ්ඩක් අර රහද සෝස් එකක් තියනවා ඒව මුකුත් නැහැ ඔයිල් එක ඔගලන්නම් පේනවා ඇති එච්චරට තියනවා මේ ටික බිහුවාගේ මේකට අපි රේට් කන්න කීයක් දහස් මරන් අතර දෙන්න වෙන එකයි. යා මේක නම් මුල්මේක ඊට වඩා හොඳයි කියලා හිතනවා. ඒක අර මේ කිව්වා ආසිය හරියට අපූර්වයි. ගසාද හිත රිදුනා ඉතින් එහෙමයි. ආත ඕනේ අපි ඕඩර් නොකර තග්ගල යන්න. බලන්න අරකට තග්ගල යන්න. අවුලක් නෑ මේ ලන්ච් නම් බෑඩ් එක්ස්පීරියන්ස් I think fish and chips anyway my first and last time. මම හිතන්නේ ආයි fish and chips එකයි කියලා unless අපිට හොඳ එකක් සෙට් වුණොත් වගේ. මම හිතන්නේ ගොඩක් fish and chips ඇෂ් මෙහෙම යන්නේ. ගොඩක් සමහර තැන් වල කඩේ අනුව රහ වෙනස් වෙනවා. හැබැයි මේක නම් නිකන් අර මාළුවා මේකෙන් අරගෙන නිකන් බදලා කන්න දෙනවා වගේ. ඇත්තට මේ විදිහමයි තියෙන්නේ. මේ හිමීට පොඩ්ඩක් මෙතන චැට් එකක් දාන මේක හිමීට කනවා ඉතින්. මොකද කෑමනේ. රස පරීක්ෂක හස්ගේ මතය අනුව මම උගලන දෙයක් කියන්න ඕනේ අවුලනේ. ගොඩක් තේරෙනවා මේ වගේ normal කියන්නේ ratings අඩු කඩේකට ගිහිල්ලා කෑම කෑවමයි normal හතරෙන් උඩ තියෙන ratings වල කෑම වල කද්දි තියෙන වෙනස හොඳටම දේනවා. fresh ගාතිය දාලා කලින් එකේ අර අපිට හොඳටම දේනවා ඒකේ අර දාලා තියෙන ඒවා ගොඩක් පරණයෝ වගේ තියෙන scene එක. fresh ගාතිය මාර වෙනසක්ම තියෙනවා. මේක නම් මම කතා කරන්න නැහැ මේක මේක අදාළත්වයක් නැහැ. මේක නියන් තෙල් බොනවා වගේ. අඩුවතර මේවා මේ oil නම් කමකුත් නැහැ ගන්න හොඳයි. මේ මයා යාළුනේ මගේ බඩ දැන් දෝදුවගේ දොදලක් වගේ ඇත්තටම කියනවනම් මට මාරමෝනි මං යනවා දැන් ගෙදර බුදියන්න ඕනම ඩිනර් කර හම්බෙන්නම් මේ තව ටිකකින් නෑතර බුදියන්න නෙමෙයි යන්නේ මම ටොයිලට් එකට දුවනවා මට පොඩක් බරයි අපි දෙන්න චේන්ජ් එකක් දාගෙන අපි දෙන්නගේ බඩේ ඇතුලේ තෙල් ගොඩක් තියෙනවා හරිද මාරාවෝ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ග්ලෙන් සිටි රෝස්ට් බාර් කියලා Chinese restaurant එකක මේ පැත්තේ ගොඩාක් Chinese restaurants තියෙනවා අපි ඔයගලන් පෙන්වන්න යන ගමන් චුට්ට සමහර රෙස්ටෝරන්ට් වල පිවිල සමහර රෙස්ටෝරන්ට් වල එක්කෙනෙක්වත් නැහැ මාර බිසි ඒරියා එකක් අනිත් ඔයගලන් හිතා ගන්න පුළුවන් මේගලන් ගහලා තියෙන සෑම හරි නැහැ ඩ්‍රයි තව කෙනෙක් ගහලා තියෙන මාර ඩොජි බිස්නස් ඔපරේටර් කෙනෙක් මේකේ ඉන්නේ තව ගහලා තියෙනවා ෆුඩ් ක්වොලිටි එක ගොඩක් හොඳ නැහැ අර තෙල තාම බඩේ හරි අමාරුයි කාලා මම මේ උඹලගේ අර ෆුඩ් කම්බිනේෂන් ඔක්කොම කාලා දිනවා ඒවා ඊට වඩා රහයි මේක ගන්නව දැන් නැහැ අපි අර දවල් කව එක Oh really? Yeah. Okay. Just the check is okay. Check to account. Okay, that's okay. Just the food. That's okay. Just the $3. Yeah. Now, after we get on a camera, you know, we're going to pay now. But I'm pressing in the chef now, but I'm chef for the meal alone. ෆ්‍රයිඩ් රයිස් ඉතින් ෆ්‍රයිඩ් රයිස් නෑලු අම්බේ දැක්කාම ඉතින් බඩ පිරෙනවා මේ ඉන්නේ ගුලි බෙට්ට වගේ මෙතනදලා ඉන්නවනේ යක් ගුලිය වගේ සීතලයිද අද මොනවා මතක මේ කාලේ ඇට් එක ඉජිබි නැතුව කැම එපා ඉජිබි නැතුව කැම වර මතකද මොන මොන ප්‍රශ්නයක් තියෙනවා චෙෆා නෙමෙයි නේ හදන්නේ මොකද කැම හදන්නේ ඇයි චෙෆා කොහෙද ගිහිල්ලාලු එයා කිව්වේ චෙෆ් නෑ කියලා ඒක ඉදන් තමයි වඩ දෙක ඔෆර් කරන්න අපිටම අද දවසේම සෙට් වුණානේ මාර දාදේ බෝ තෑන්ක්ස් බ්‍රදර් මගේ ගම මචං ඇත්තට කියන්නම් මාර අවුල්ලා මේක මගේද මේක මගේ ගයිස් මේක තමයි හසිත ඕඩර් කරේ හැබැයි ඔයාලගේ පැත්තේ මේ දෙන්න මට මේක නම් මාර රස පාටයි මම මේක එපා ඒකේ මත් එක ලස්සනයි හරියට බිත්තරයක් වගේ දාලා දිනවා හැබැයි මම මස් එක නම් පොඩක් ෂුවර් නෑ මොන දේ ගත්තත් අමතක කරන්න එපා ඔයාගේ කෙලි පැන්චර ඕන කෑමක දෙන්න හරි ඔන්න අපි රා බලන්න යන්නේ. අරේ දැන්. රියලි? දෙවි කෝන්නේ අරු හොඳයි හදන එක. ඕක ගන්න මගේ මේක ඉල්ලන්න බා. රියලි? එච්චර රහය නේද? හොඳ පින්. අයිෂා ඕල් බෝ. බුන්නෝ. So good. Oh my god.
මේ බතුයි මසුයි මාර සිද්ධියේ. My gosh, has. That's so good. ඒක නම් මාර රහයි. අනේ අලුනේ දැන් යාෂ් මගේ කැමේ ටේස්ට් කරන්න යන්නේ. මගේ. Good. ඒ මැසේජ් ගියා යාෂ් කැමරා ඉස්සරහ. මොනවා? අයියෝ. මේක කර ගියා මන් දන්නේ නැහැ. Wow. Right? මාර රහයි මත්තක. ඒක නම නේ. මොනවා දානවද මන් දා. මේක try කරමු අපි. ඒක කවුරු කාලද ආයෙ තම්බල අරගෙන ආයෙ මේක වැටේ ඕ ඒක නා මාස්සක දහෙන් දහයි සෝ ගුඩ් මේක තමයි අපි අද දවසට කාපු හැම එකෙම මේක තමයි රසම නා ඔය රසමයි වැඩි හිතන්න එපා ප්‍රසන්ටේෂන් හැම මාරයි දැන් දෙල බහින්න පොඩ්ඩක් රැහැට අවදිනවා ආයශ්විවා අපි දැන් මේ පොඩක් ඇවිදගෙන ආවා වටේ පිටිපස්සේ මේ නන්න චුටි චුටි අපි ලස්සන ස්පොට් එකක් හම්බුණා නෑ අපි බැලුවේ මේ මේ තැන්වල ඇත්තටම 1 star rated reviews වල ඇත්තටම ඒක ඇත්තද කියලා ඇත්තද ඒ ඒ කැම හරි නැද්ද first 2 gear restaurants දෙකම නම් ඇත්තටම ටිකක් හරි නෑ නෑ හැබැයි මැද එක තමයි මාළු එක තමයි ඕල් ඇෂ් අවුල් මයා first එකේ පිට්සා එක ටිකක් හොඳයි දැන් අද රැහැට කාපු එකේ මං හිතන්නේ ඒක ඒක තමයි my best map අප අද ලස්සන අපිට ඇත්තටම අපි දවසක් ලස්සනට එන්ජොයි කරා ෆුල් ෆන් එකේ ආතල් එකේ කෑම කකා යෂුමයි. ඔයගොල්ලෝ අපිට කියන්නේ ඔයගොල්ලන්ට දකින්න ඕනේද අපි 5 star restaurants වලින් විතරක් කනවා. මේ පොවට කුඩු වගේ නේනවා. කමෙන්ට් එක දාන්න ඒක දකින්න. ඒක අපි ගෙදරදමුද යෂ්. අපි දැන් යමු අපේ shout outs එක දෙන්න. Yes. මේ අපේ පළවෙනි shout out එක යන්නේ Shehan Buzo. Buzo. මෙයා කියලා දිනවා ඉස්සර එයාත් එක්ක බල්පු වීඩියෝ අද තනියම බලන්න වෙලා. බය වෙන්න එපා. අද අපි ඔයත් එක්ක එකතු වෙලා අපි ඔය කමෙන්ට් එක කියනවා අපි ඉන්න ඔයත් එක්ක මලම් බය වෙන්න එපා අපි හිතනවා මේක ඔයාගේ මූණට හිනාවක් ගෙනාවා කියලා අපි වගේ නෙමෙයි අනිත් අයත් බලන කට්ටිය ඔක්කොම ඔක්කොම ඔය කමෙන්ට් එක දැක්කා ඉතින් ඔයා තනි නෑ අපේ සෙකන්ඩ් ෂවුට් අවුට් කියන්නේ ශිරාණි චන්ද්‍රිකා තුන් ෂවුට් අවුට් කියන්නේ පවි පවි අපේ හතරවෙනි ෂවුට් අවුට් කියන්නේ ශයල් ගුණසේකර මාර ඉන්ටරෙස්ටිං ඔයාලන්ට හිතාගන්න බැරි වීඩියෝ එකක් එන්නේ ඉතින් බලාගෙන ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක රසනම් ලයික් එකක් දාන්න අපි පොල් දෙක දෙන්නේ යාළුවනේ හිමීට අපි යමු 500k වලට තමත් වගේ ගොඩක් කිසුදු යාළුවෝ උඹලගේ හම්බෙන සපෝට් එකට මම දියසලේ වගේ පල්ල යනවා උඩට එන්න පුඩු යාළුවෝ වෙන හැමදාමත් වගේ ඔයගොල්ලන්ට වැඩි වැඩියෙන් හම්බෙන්න කියලා දේවල් ප්‍රාර්ථනා කරනවා එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න අපි ඔයගොල්ලෝ එක්කම හැමදාම මගේ අත ක්‍රෑම්ප් වෙන්න යන්නේ see you